A fi'n bali mwyn lacsio har y sia a nhw ac lasyn y sŵco pa bo gini fysa cwadwyn. Ai bwan na pe preksa ke anta, o madam mysle ti aeth yna, adda mang aile ti enne vaddu atai, adda wada baan atyna, purcha swissa ka lasyn architect design villa type house ekak. Purcha swissa ay warga di tundas hatsi ay, kamara hatarai, plus office room. Ting balaga mo garden space ka, metana parking ekat mo tina wahan at tunak, wahan at tawa dahayak da anda pula me garden space ke. ඉතින් හරිම ලස්සන ලුක් එකක් තියෙනවා නිවසේ. ඉතින් මේ නිවස ඉදිකරේ 2023. ඒ කියන්නේ ගිය අවුරුද්දේ brand new house එකක් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා කරන්න. ඇත්තටම මේ titanium house එක මම හිතන්නේ tiles bathroom වල විතරයි තියෙන්නේ. ඒ තරම් titanium use කරලා තියෙනවා ceiling වල ඊටන් අපිට පේනවා මේ ceiling මෙතන usually අපි paint දානවා but we've got ceiling මෙතන titanium දාලා තියෙනවා. ඇවිදින්න කරන්න space තියෙනවා. Plants, flowers, වගේ දේවල් තියන්න ඕන නම් ලස්සන design landscape කරන්න පුළුවන් garden space එක. මේක තේක්ක වලින් හදලා තියෙන්නේ. මේක opening එකක්. මේකෙන් light උලන් එනවා. ඊට අමතරව privacy වලටත් මේක හොඳයි. මොකද දුරින් පේන්නේ නැහැ ඇතුලේ. නිවසේ front එකෙත් මේ look එක තියෙනවා. මේ wooden grill එක අපිට හැම තැනම බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සන open design එකක්, open concept එකක්. හරිම ලස්සනයි. බලන්න නම් වටිනවා මගෙත් එක්ක ඉන්න ඉවර වෙනකන් අපි යමු ඇතුළට. ඉතින් garden එකෙන් එහෙමම ඇතුළට ආවම අපිට තියෙන ලොකු French windows ඒ ටික අපැරලා තියෙන්නේ. ඇතුළට ආපු ගමන් තියෙනවා kitchen එක මෙතන. Breakfast top එකක් තියෙනවා මෙතන bar stools දාලා ලස්සනට උදේට කන්න ඕන නම් ඉක්මනට කන්න ඕන නම් මෙතනට කාලා එමුම් දුවන්න පුළුවන්. Lights දාලා තියෙනවා black fittings. අපිට පේනවා titanium flooring තියෙන්නේ. යටයි උඩයි ඔක්කොම titanium තියෙන්නේ. ඉතින් මෙතන අපිට පේනවා kitchen එක grey and black theme use වෙලා තියෙන්නේ. අලුතින්ම මේ stove එක මෙතන දාලා තියෙනවා. මේක දාලා මම හිතන්නේ දවස් දෙකක්වත් නැහැ. මේ තියෙන්නේ Beko කියන brand එකේ stove එක. මේක ඇත්තටම මෙතන hot plate එකයි හරි ලේසි use කරන්න electric system එකක් තියෙන්නේ. ඊට අමතරව අපිට වෙනවා black and white theme එකක් මෙතන use වෙලා තියෙනවා. Backsplash එකටත් මෙතන දාලා තියෙනවා. Titanium awning window එකක් තියෙනවා මේක open කරලා අපිට පුළුවන් breeze නැත්තම් හුලං එන්න එහා පැත්තේ තියෙනවා තව මේ cooking area එකක් වැඩ කරන කෙනෙක් එමහොත් ඉතින් kitchen එකේ මේ තව දේවල් ටිකක් තියෙනවා පෙන්වන්න soft close තියෙනවා මේකේ අයින් වහන්න පුළුවන් ගැටලුවක් නැහැ ඊට අමතරව දොරත් වහන්න පුළුවන් sink එක තියෙනවා මෙතන වතුරයි hand wash එකට වෙනම තියෙනවා ගැජට් එකක් ලොකු සිංක් එකක් ලයිට් කලර්ඩ් ටොප් එකක් තියෙනවා ෆ්‍රිජ් එකට වෙන වෙනම ස්පේස් එකක් තියෙනවා තව වෙනම දොරක් තියෙනවා මෙතන එළියට යන්න පුළුවන් ඉතින් කිචන් ස්පේස් එක තියෙන මෙතන මෙච්චරයි අපි යම් බලන්න ලිවිං ඇන් ඩයිනින් එක මේ තියෙන්නේ ඩයිනින් ඒරියා එකයි ලිවිං ඒරියා එක ඉතින් අපිට පේනවා ලයිට්ස් ටික බ්ලැක් ලයිට්ස් ටිකයි ස්පොට් ලයිට්ස් ටිකකුත් තියෙනවා මෙනිවස ස්පොට් ලයිට්ස් කෝඩ් අප් තියෙනවා Living area එකේ තියෙන මෙතන titanium බිත්ති titanium floor black and white balcony doors නැත්නම් glass doors කියලා අපිට කියන්න පුළුවන්. ඊට අමතරව මෙතනත් තියෙනවා glass වලින් හදපු බිත්ති දාලා නැහැ මේ පැත්තේ. ඉතින් full open වටපිටාව පේනවා. ඊට පස්සේ අපි එහෙමම උඩට ගියොත් අපිට පේනවා lee වලින් හදපු grills high ceiling එකක් තියෙනවා. ඒකත් lee වලින් හදපු එකක් තියෙනවා. warm white lights තියෙනවා. teak නැත්තම් තේක්ක වලින් හදපු grills අපිට තියෙනවා මේ පැත්තේ. ඉතින් හරිම shock පිටන දෙනවා ලී වලින් හදපු skirting එකක්. මේකත් match වෙනවා මේ titanium එකත් එක්ක. plug points එක තියෙනවා TV එක මෙතන දාගන්න ඕන නම් දාගන්න පුළුවන්. garden එකත් හරිම ලස්සනයි. අපි එහෙමම මේ පැත්තට ගියත් උඩ අපිට පේනවා දෙවෙනි තට්ටුව. ඒකත් හරිම ලස්සනයි. ඉතින් open house එකක් ලස්සනයි feeling good beautiful living area dining area තියෙන මෙතන කාමර දෙකක් තියෙනවා මේ floor එකේ ground floor එකේ කාමර දෙකක් පළවෙනි කාමරේ තියෙන මෙතන ඉතින් අපි එතනට යමු යමු තියෙන ground floor එකේ පළවෙනි room එක ඉතින් අපිට පේනවා window එකක් තියෙනවා මේකට අපි කියනවා awning window කියලා මේක අරින්න පුළුවන් මෙතන චුටි separation එකක් තියෙනවා උඩක් තියෙනවා තව එකක් මේක හරහාට තියෙන්නේ ඉතින් ලයිට් ගොඩක් එන විදිහට තමයි මේක හදලා තියෙන්නේ තව ෆ්ලෝ එක
ටයිටේනියම් හතර වටේ අපිට පේනවා වුඩන් ස්කර්ටින් එකක් දාලා තියෙනවා සුදු බිත්ති තියෙනවා ඊට පස්සේ ෆෑන් එක ගැන අපි කතා කරොත් KDK ෆෑන් එකක් මෙතන තියෙන KDK කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් KDK ගණන් බ්‍රෑන්ඩ් එකක් මේ ලාභ නැහැ ඉතින් හොඳයි ඊට අමතරව AC එකට ප්ලග් එක ප්ලග් පොයින්ට්ස් ටික ඒ ටිකයි තව වෙනම දොරකුත් තියෙනවා මේ රූම් එකෙන් එළියට යන්න ඒක තියෙන මෙතන අපිට පුළුවන් මෙතනින් එළියට යන්න නැත්නම් අතනින් එළියට යන්නත් පුළුවන් ඉතින් මේක එක කාමරයක් ඊට පස්සේ අපි යම් බලන්න ඊළඟ කාමරය ඉතින් අනිත් කාමරය බලන්න කලින් මම පෙන්වන්න කැමති පඩි පෙළ තියෙන මෙතන ස්ටෑකේස් එක ඊට අමතරව අතන තියෙනවා චුටි හිඩසක් බඩු මුට්ටු මොන හරි තියන්න ඕන නම් නැත්නම් තව කබජ් එම දා ගන්න ඕන නම් කැමති විදියට කැමති ආකාරයට පුළුවන් එක ඩිසයින් කරගන්න ඊට අමතරව මේ පැත්තේ අපිට තියෙනවා ලීවලින් මම කලින් පෙන්නපු ග්‍රිල්ස් උඩ තට්ටුවේ ඒකම මෙතන දාලා තියෙනවා ඒක නිවසේ එළියෙත් තියෙනවා මේකෙන් මේකේ මම කියන්නම් ඇයි මේක දාලා තියෙන්නේ මේ පැත්තෙන් අපිට පුළුවන් හුලං එන්න ලයිට් එක එළිය ලබා ගන්නයි ඊට අමතරව ප්‍රයිවසි මේ හිටියොත් එහා පැත්තේ ඉන්න කෙනාට පේන්නේ නැහැ ගොඩක් ඉතින් මේක ෂොක් දෙයක් ලස්සනයි නිවසක ලී මේ නිවසේ ඇත්තටම ටයිටේනියම් ලී සහ කන්නඩි නැත්නම් ග්ලාස් තමයි මම හිතන්නේ ගොඩක්ම යූස් කරලා තියෙන ඩිසයින් කරන්න කලර්ස් බ්ලැක් ග්‍රේ මේ බ්‍රවුන් එකයි තමයි යූස් වෙලා තියෙන්නේ පිටිපස්සේ තියෙනවා දෙවෙනි රූම් එක අපි ඒක බලමු මේක තමයි දෙවෙනි කාමරේ ඇතුළට ආපුවම මම දොරගෙන පොඩ්ඩක් සඳහන් කරන්න ඕනේ මේක ඇවිල්ලා ලාපාට තෙක්ක ලී තමයි මෙතන යොදවලා තියෙන්නේ හැන්ඩල් එකත් හොඳයි හයි ක්වොලිටි අපිට පුළුවන් ලොක් දෙකක් තියෙනවා එකක් නෙවෙයි ඉතින් එක දෙක දොර ලස්සනයි හොඳ ඩිසයින් එකක් හයියි තව ගැහුවොත් මගේ මේ ටික රතු වෙයි මේ මෙතන පුළුවන් මේ අපිට පේනවා ස්කර්ටින් එක දොරත් එක්ක මේකත් එක්ක මැච් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ අපිට පේනවා මේ පාට බැලුවම එක වගේ ඩිසයින් එකක් ඊට පස්සේ අපිට පුළුවන් සුදු බිත්ති කියලා තියෙනවා කියලා කියන්න පුළුවන් KDK ෆෑන් එක තියෙනවා සීලින් ලයිට්ස් තියෙනවා ඒක තියෙන්නේ මෙන්න අපි උඩට මෙහෙම බැලුවොත් අපිට පුළුවන් ඒ ටික පේනවා මේ කාමරයේ මේ රූම් එකේ තියෙන විශේෂත්වය තමයි මේක කෙලින්ම ගාඩන් එකට ඕපන් වෙනවා ඉතින් ගාඩන් එක එන්න මේ පැත්තේ පර්චස් 20යි වර්ගඩි 3700යි ඉතින් ස්පේස් තියෙනවා ඕන තරම් ඉඩ තියෙනවා AC එකට ප්ලග් පොයින්ට් එකක් දාලා තියෙන්නේ ඉතින් AC එකක් දාගන්න පුළුවන් අපි යම් බලන්න දැන් වොෂ්රූම් එක මේ කාමර දෙකටම තියෙනවා එක කොමන් වොෂ්රූම් එකක් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ අනිවාර්යෙන් එක වොෂ්රූම් එකක් තියෙනවනේ ඉතින් අපි ඒක බලන්න යමු දැන් මේ අපි අවිලා තියෙන කොමන් වොෂ්රූම් එකටයි මේක මම මෙච්චර මේ බැලුවක් ටයිල් කොමේ නිවසේ හැම තැනම ටයිටේනියම් හැබැයි ටයිල්ස් මෙතන අපිට තියෙනවා බාත්รูම් එකේ ටයිල්ස් තියෙනවා ඉතින් ටයිල්ස් මෙතන දාලා තියෙනවා හැබැයි මෙතන වටේටම දාලා තියෙන ටයිටේනියම් අපිට පේනවා බිත්ති වල ඔක්කොම ටයිටේනියම් ඊට අමතරව අපිට පේනවා ස්පොට්ලයිට් තියෙනවා උඩ ඉතින් මේ නිවසේ මම කලින් සඳහන් කරා වගේ ස්පොට්ලයිට් එකත් මම ඇඩ් කරන්න ඕනේ වීදුරු ටයිටේනියම් සහ ලී තෙක්ක ලී එක්ක ඉතින් මේ වොෂ්රූම් එක ගැන අපි කතා කරමු මෙතන මේ පැත්තේ මගේ ළඟම තියෙනවා මෙතන ෂවර් ඒරියා එක රේන් ෂවර් එක තියෙනවා ඊට පස්සේ හෑන්ඩ් ෂවර් එක තියෙනවා මේ බ්‍රෑන්ඩඩ් ෆිටින්ග්ස් තියෙන්නේ තව විශේෂ දෙයක් තමයි මේ ඔක්කොම තියෙන්නේ එක පෝලිමේ එක පැත්තක සමහරක් හවුසස් වල සමහරක් වීඩියෝස් වල අපි දැකලා තියෙනවා කොමෝඩ් එක තියෙන අර පැත්තේ ෂවර් එක තියෙන මේ පැත්තේ මේක එහෙම නැ පිළිවෙලකට පැත්තකට අයින් කරලා දාලා ඊට පස්සේ කොමෝඩ් එකයි හෑන්ඩ් ෂවර් එකයි මිර එක ලයිට් එක සිංක් එක තියෙනවා මෙතන අපිට වෙනවා සිංක් එක උඩින් තියලා තියෙන්නේ මේකත් සිමෙන්ති වලින් හදපු බිත්තියත් එක්ක බිල්ඩ් කරපු බිල්ට් ඉන් කොටසක් සුද්ධ කරන්න මේන්ටේන් කරන්නේ මේ ලේසි අපි කියනවා මිනිමලිස්ට් ඩිසයින් එක ඉතින් මේ පැත්ත හරිම ලස්සන විදිය මේ ඩිසයින් කරලා හදලා තියෙනවා ඊට පස්සේ අපි මේ පැත්තට ආවම මෙතන තියෙනවා නීෂ් කියලා අපි කියනවා මේක දාලා තියෙන සබන් ෂැම්පු වගේ දේවල් තියන්න සාමාන්‍ය නිවසක රාක් දානවා බඩු තියන්නේ මෙතන එක්ක ඕනේ මේ ඇතුළෙම තියෙනවා නීෂ් එකක් තවල් තියන්න තැනකුත් තියෙනවා ඉතින් ලක්ෂරි වොෂ්රූම් එකක ඕන කරන හැම දෙයක්ම ප්ලග් පොයින්ට් එක එකක් තියෙනවා ඔක්කොම දේවල් තියෙනවා දොරත් හොඳයි උසට තියෙනවා ඉතින් පියම් බලන්න ඊටර කොටස ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ බැලුවා රූම්ස් දෙක කිචන් එක ඩයිනින් ලිවිං ඒ ටික ඔක්කොම බැලුවා වොෂ්රූම් එක දැන් අපි යන් උඩට
උඩට යන ගලින් මම පොඩ්ඩක් සඳහන් කරන්න ඕනේ පඩිපැල ගැනයි මේකේ තියෙන ඩිසයින් එකේ ෆීචර්ස් ටිකක් එකක් ඇවිල්ලා මෙතන දාලා තියෙන වයර් එකක් අපිට පේනවා මේක ඇලුමිනියම් රේලින් එකක් වගේ හැබැයි මෙතන ග්ලාස් දාලා වහලා නැහැ මේකේ හේතු කීපයක් තියෙනවා එකක් ඇවිල්ලා ලොකුවට පේනවා තැන අනිත් එක ඩිසයින් එකත් එක්ක යන්නත් ඕනේ අර ඉන්ඩස්ට්‍රියල් ඉන්ටීරියර් ඩිසයින් කියලා අපි කියනවා ඉතින් ඒක වගේ ඊට අමතරව ලයිට්ස් දාලා තියෙනවා රත්තරන් කෑලි වගේ අර පේනවා නැත්නම් අර මැනික් ගල් ටිකක් දිලිසෙනවා වගේ ඒ ටික තියෙනවා එහෙමම උඩට ආවම මට පේනවා ග්‍රේ කලර් කියන කලර් එක මාරු කර කර යූස් කරලා තියෙනවා මෙතන තියෙන ග්‍රේ කලර් එක වෙනස් මේ ස්ටෙප් වල තියෙන ග්‍රේ කලර් එක වෙනස් ෆ්ලෝ එකේ තියෙන ග්‍රේ කලර් එකත් වෙනස් ඉතින් shades of grey නැත්නම් titanium light and dark යූස් කරලා තියෙනවා ඉතින් අපි එහෙමම යමු උඩට ඉතින් මම පඩිපලෙන් උඩට එන ගමන් තවත් හම්බුණානේ ස්පොට්ලයිට් එකක් බාත්รูම් එකේ ස්පොට්ලයිට් හෙඩ් ස්පොට්ලයිට් හෝල් එකේ ස්පොට්ලයිට් ඉතින් ස්පොට්ලයිට්ස් මම හිතන්නේ වැඩිම ස්පොට්ලයිට් දාපු නිවස මේක වෙන්න ඕනේ ඊට අමතරව කිචන් එකත් අපිට පේනවා මේ ඔක්කොම ඕපන් ස්පේස් තියෙන ඉතින් මෙතනින් පේනවා කිචන් එකේ මොනවද එන්නේ කියලා ලයිට් එකකුත් එනවා ඉතින් එකත් හරි ලස්සන ඩිසයින් එලිමන්ට් එකක් අපි යමු උඩට ඉතින් මාස්ටර් බෙඩ්රූම් එක අනිවාර්යයෙන්ම පඩිපළ ගාව තියෙන්න ඕනේ ළඟ තියෙන්න ඕනේ පඩිපළෙන් ලේසියට යන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ ඉතින් අපි යමු දැන් මාස්ටර් බෙඩ්රූම් එක මාස්ටර් බෙඩ්රූම් එකට මම යන ගමන් තමයි මම මේ නතර වෙන්නේ මේ මොකද්ද මෙතන තියෙන්නේ මෙතනත් බිල්ට්ඉන් බෙන්ච් එකක් තියෙනවා ඉතින් ගියේ හරිම ලොකුයි මාන්සිත් වෙනවා මේ ඉංග්‍රීසියෙන් උත් හදනවානේ වීඩියෝ එක ඉතින් ඉංග්‍රීසියෙන් බලන්න ඕන අපේ ඉංග්‍රීසි channel එකට යන්න ඒකේ දාලා තිනවා මේකම මම ඉංග්‍රීසියෙන් කරනවා සමහරක් අය එතන කෑ ගන්නවා සිංහලෙන් කරන්න කියලා ඉතින් සමහරක් අය මෙහෙ කියනවා සිංහලෙන් කරන්න නැත්නම් ඉංග්‍රීසියෙන් කරන්න දෙකම කරනවා ඉතින් පොඩි විවේකයක් ගමු පොඩි rest එකක් ගමු මේ හරිම ලේසි rest එකක් ගන්න මේ මෙතන ඇත්තටම shock ඉඳ ගන්න පුළුවන් මේ එතන බඩු දාන්න පුළුවන් යට cupboard zone එක දාන්නත් පුළුවන් ඉතින් අපි යම් බලන්න ඉන්න master bedroom එක යම් මේ අපි ආවිලා තියෙන master bedroom එකටයි master bedroom එකත් ලොකුයි ceiling height එකත් හොඳයි අපි යමු උඩට බලන්න හැමම ලී වලින් හදලා තියෙනවා KDK fan එකක් තියෙනවා සුදු light තියෙනවා ඊට අමතරව titanium finish ලී වලින් හදපු skirting එකක් තියෙනවා plug points මම හිතන්නේ ඔක්කොම 6ක් වගේ තියෙනවා මේ room එකේ AC එකට තියෙනවා වෙනම plug point එකක් ඉතින් මේක මම හිතන්නේ අඩි 15ක් 14ක් වගේ තියෙනවා මේ අතට තමතර වඩි 13ක් 12ක් තියෙනවා මේ අතට ඉතින් ලොකු රූම් එකක් බල්කනි එකක් තියෙනවා වෙනම කියන්න ඕන දෙයක් තමයි මේ රූම් එකේ මේ ස්පේස් එකේ වාට තියෙන බෙඩ් එකයි බෙඩ් සයිඩ් ටේබල් එක දාන්න විතරයි ටීවී එකක් වන්නම් දාන්න පුළුවන් එතකොට ප්‍රශ්නේ මතුවෙනවා ඇඳුම් ටික දාන්නේ කොහේද කියලා ඇඳුම් ටික දාන්නේ මේ පැත්තේ මෙතන තියෙනවා වෙනම wardrobe area එකක්. ඉතින් මෙතන ලස්සනට design කරලා හදන්න පුළුවන් walk-in closet එකක්. ඔරලෝසු, සරප්පු, සපත්තු, ඇඳුම් වගේ දේවල් handbag එක මාත්‍යටයි නෝනාටයි දෙකෝල්ලන්ටම කියලා මෙතන set කරලා හදන්න පුළුවන්. ඉතින් ඕන තරම් space තියෙනවා. දැන් අපි යම් බලන්න master washroom එක. තියෙන්නේ මෙතන. ඉතින් මේ දැන් මම ඇවිල්ලා තියෙන master washroom එකටයි මේකෙත් අර ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ මම එක්ස්ප්ලেইন කරපු විදියට එක පැත්තකට තමයි ඔක්කොම දාලා තියෙන්නේ. නාන ෂවරින් ඒරියා එකයි කොමෝඩ් එකයි සිංක් එකයි ඔක්කොම තියෙන්නේ එක පැත්තකට දාලා. පල්ලෙහා බැලුවා වගේම මිරර්, ලයිට්, සිංක් හැම දෙයක්ම ඒ ආකාරයටම ඒ ඩිසයින් එකකටම තියෙනවා. වෙනසකට තියෙන්නේ මේක පොඩ්ඩක් ලොකුයි. ඊට අමතරව ස්පොට්ලයිට් එකකුත් මෙතන තියෙනවා. ඉතින් අර ක්ලොසට් ඒරියා එකේ ස්පොට්ලයිට් ටිකක් තිබ්බා. මෙහෙ ස්පොට්ලයිට්ස් ටිකක් තියෙනවා. තව ඩ්‍රේනේජ් එකේ ඩිසයින් එක මේ දාපු කෑල්ල අපේ හවුසස් වල නම් රවුමට තමයි සාමාන්‍යයෙන් දාන්නේ ගොඩක් හවුසස් වල රවුමට තමයි තියෙන්නේ මේක අලුත් දෙයක් නැත්තම් දැකපු අඩු දෙයක් හරහට දාපු එක ඉතින් මේ සම්පූර්ණ කොටස නාන්න තමයි තියෙන්නේ ෂවරින් ඒරියා එක ඊට අමතරව අපි කියනවා මේකට නිෂ් එකක් ඉතින් නිෂ් එකක් මෙතන දාලා තියෙනවා සබන් ෂැම්පූ වගේ දේවල් තියන්න ලේසි රාක්කයක් ගහන්න ඕනේ නැහැ ගොඩක් අවස්ථාවලදී රාක්කයක් තමයි ගහන්න හැබැයි මේක ඊට වඩා අපි කියනවා මිනිමලිස්ට් ටවල් හැංගි එකක් තියෙනවා බාත්รูම් එක ටයිටේනියම් වලින් හදලා තියෙන ටයිල්ස් කියනවා ෆ්ලෝ වලට වටේටම පල්ලෙහෙන් උඩට එහෙමම
සමහරක් හවුසස් වල අපි බලනවා මෙතනින් ටයිල් එක ඉවර වෙනවා ඊට පස්සේ බිත්තිය වෙනවා මේ මෙතන එහෙම නැහැ සම්පූර්ණයෙන්ම ටයිටේනියම් උඩටම අල්ලලා තියෙනවා ටයිටේනියම් ඉතින් ලස්සනයි ෂොක් මාස්ටර් බෙඩ්රූම් එකෙන් එළියට ආපු ගමන් මෙතන තියෙනවා අපි කියනවා ෆැමිලි ඒරියා එක නැත්තම් ලොබි ඒරියා එක නැත්තම් ටීවී ඒරියා එක ඉතින් මේක ටයිටේනියම් වලින් හදලා තියෙන්නේ අපිට තියෙනවා ලී වලින් ෆිනිෂ් කරපු කොටසක් තියෙනවා මෙතන grills grill එකක් වගේ මේක හදලා තියෙනවා හැබැයි මේක බර්මා ටීක් තමයි මේකට යූස් කරලා තියෙන්නේ එකම සයිස් එකම කෑල්ල ලස්සනට වෙන් කරලා අපිට ලයිට් ඇන්ඩ් බ්‍රීස් දෙකම එලියයි හුලං දෙකම එන විදිහට හදලා තියෙනවා ඊට අමතරව ප්‍රයිවසිත් තියෙනවා ඊට පස්සේ අපි මේ පැත්තට ගියොත් අපිට පේනවා වින්ඩෝ පේන් එකක් වගේ ඕපන් ලයිට් එකක් එන විදිහට ඕපනින් එකක් තියලා තියෙනවා එක තියෙන මේ පැත්තේ උඩට ගියොත් අපිට පේනවා ලස්සන වහලක් එක්ක ලස්සන ලයිට්ස් KDK ෆෑන් හරිම එනර්ජි තියෙන තැනක් මොකද එක එක කලර්ස් තියෙනවා ඊට පස්සේ මම තව පොඩ්ඩක් මේ පැත්තට ආවොත් ගාඩන් එකේ view එකක් තියෙනවා මේ පැත්තේ වීදුරු නැත්තම් glass balcony doors windows තියෙන මේ පැත්තේ අර පැත්තේ තියෙන ලී මේ සම්පූර්ණ මේ පැත්තේ තියෙන ලී මොකද මේක facing the road මේක මේ නිවසේ garden එක ඉතින් road facing garden ඊට පස්සේ එමම අපි ඉස්සරහට ආවම living area එකේ ලස්සන view එකක් අපිට මෙතනින් පේනවා අපි පල්ලෙහාට යන්න ඕනේ හයි හෙලෝ කියන්න අමුත්ත කැමති නැත්නම් මෙතනට එන්න හෙලෝ රයිට් ඕකේ හයි කියලා ගියානම් ඒ ඉවරයි ඇවිල්ලා කියන්නේ මේ පල්ලෙහාට ගිහලා හයි කියලා එන්න කමන්නේ ඊට පස්සේ තියෙනවා පිටිපස්සේ බල්කනි එක ඉතින් බල්කනි එකත් සාමාන්‍යයෙන් ලොකු බල්කනි ස්පේස් එකක් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ පේනවා ඉතින් බල්කනි ස්පේස් එක ඉතින් අපි යන් ඒක බලන්න බල්කනි ස්පේස් එක තියෙන මෙන්න මෙතන බල්කනි ස්පේස් එකේත් අපිට පේනවා අර අඩිපලේ තිබිච්ච ඩිසයින් එකම ඒ ලේඅවුට් එකම ඒ කැලිටිකම තමයි අපිට පේන්නේ දාලා තියෙන්නේ ඉතින් මැච් කරන්න තමයි දාලා තියෙන්නේ ඩිසයින් එකක් මැච් කරන පර්ෆෙක්ට් එක්සැම්පල් එක ඊට අමතරව ඉස්සලා ගියොත් අපිට පේනවා මේ ලයිට්ස් ටික වෝම් වයිට් ලයිට්ස් දාලා තියෙන්නේ වුඩන් සීලින් එකක් තියෙනවා ටයිටේනියම් ෆිනිෂ් එක ලයිට් කලර්ඩ් ෆිනිෂ් එකක් මෙතන දාලා තියෙන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් කොන්සෙප්ට් එකක් මෙතන තියෙනවා ඊට පස්සේ දිග බල්කනි එකක් අපිට පේනවා මේක අපේ garden එක ඉතින් ලස්සනයි පාටි එකක් එහෙම තියන්න ඊට පස්සේ මේ බල්කනි එක යනවා L shape එකක් වගේ L අකුර වගේ හරහාට යනවා ඉතින් මම මෙහෙම ඇවිල්ලා මේ පැත්තට කරකෙන්න ඕනේ ඉතින් ඒක තියෙන්නේ මෙතන මේ පැත්තට ආවම මෙතන ලී වලින් දාපු grill එක තියෙනවා ලොකුයි purchase 20යි ඉතින් මම හිතන්නේ මෙතනම තියෙනවා purchase 6ක් 7ක් විතර garden space දැන් අපි යම් බලන්න දෙවෙනි නැත්තම් මේ ෆ්ලෝ එකේ දෙවෙනි කාමරේ නැත්තම් හතරවෙනි කාමරේ ඉතින් ඒක බලන්න යමු මේක තමයි මේ ෆ්ලෝ එකේ තියෙන දෙවෙනි කාමරේ නැත්තම් මේ නිවසේ තියෙන හතරවෙනි කාමරේ ඉතින් ටික් දොර හොඳයි solid skirting එක match වෙනවා දොරත් එක්ක design එක maintain වෙලා තියෙනවා සුදු බිත්ති KDK fan warm white light bed එක එන්නේ මේ අතටයි ඉතින් සාමාන්‍ය ලොකු room එකක් මම ground floor එකේ හිටියේ හරියට මේකට යට ඉතින් ඒ සයිස් එකම ඒකට උඩින් මෙතන තියෙන්නේ මේ setup එක මේකට තියෙනවා වෙනම private balcony එකක් connect වෙන්නේ නැහැ අර එහා පැත්ත balcony එකකින් බිත්තියක් එනවා ඊපස් තමයි මේ balcony එක එන්නේ මෙතනින් ලස්සන garden view එකක් තියෙනවා ඉතින් AC එකට plug point එකක් තියෙනවා ground floor එකේ room එකේම අඩි 12ක් විතර උස්සලා same thing දැන් අපි යමු බලන්න washroom තමයි common washroom එක බලමු ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ බැලුවා වගේ මාස්ටර් බෙඩ්රූම් එකේ බැලුවා වගේ ඔක්කොම තියෙන එක පැත්තකට ස්පොට් ලයිට්ස් ටිකක් තියෙනවා වින්ඩෝ එක තියෙනවා සුදු පාට පේන්ට් දාලා තියෙන සීලින් එකේ ෂවර් ෆිටින් රේන් ෂවර් හෑන්ඩ් ෂවර් කොමෝඩ් වගේ දේවල් ඔක්කොම වගේ තියෙනවා ඊට අමතරව ටයිටේනියම් ෆ්ලෝ ටු සීලින් අල්ලලා තියෙනවා නීෂ් එකයි ටවල් හැංගර් එකක් තියෙන්නේ මෙතන ටයිල්ස් තියෙන්නේ මේ බාත්รูම් එකේ ෆ්ලෝ එකේ ඊට පස්සේ සිංක් එකයි මිරර් එකයි ඒ ටික තියෙන්නේ මේ පැත්තේ දැන් අපි යම් බලන්න රූෆ් ටොප් එක සුදු පේන්ට් අපිට පේනවා මේ අතේ soft spotlight එකක් තියෙනවා අපි දැන් ඇල්ල තියෙන උඩම තට්ටුවේ 3rd level එකට ඉතින් මෙතන තියෙනවා මෙන්න මේ grill
දාපු ටීක් වලින් දාපු ෆිනිෂ් එක නැත්තම් ඩිසයින් එක ඇත්තටම හරිම සොලිඩ් මේක පිටියක් වගේ තමයි very strong පිටිපස්සේ තියෙනවා රූම් එකක් අපි කියන ඔෆිස් රූම් හැබැයි මේක ජිම් එකක් වෙන්න පුළුවන් මේක ස්ටඩි රූම් එකක් වෙන්න පුළුවන් මේක බෙඩ්රූම් එකක් වෙන්න පුළුවන් ඉතින් පස්වෙනි රූම් එක 5th රූම් එක තියෙන මෙතන මේක රෙක්ටැන්ගල් දිගයි ටයිටේනියම් ෆ්ලෝ ස්කර්ටින් ස්ලැබ් එකක් තියෙනවා උඩ ඉතින් ඒකත් හොඳයි යූස් කරන්න පුළුවන් ක්ලබ් හවුස් එකක් ජිම් එකක් ගේම්ස් රූම් එකක් ඔෆිස් රූම් එකක් ඔන එකක් වගේ බැල්කනි එකක් තියෙනවා වෙනම අපි යන් දැන් රූෆ් ටෙරස් එක බලන්න මන්දන ඇලි තියෙන රූෆ් ටොප් ඒරියා එකට රූෆ් ටෙරස් එකට බලන්න කලින් කියන්න ඕනේ මෙතන තියෙනවා ලොන්ඩ්‍රි ඒරියා එකක් වොෂින් මැෂින් වගේ දේවල් තියන්න ඕන ඒක ගියේ බලන්න එනකොට නිවස බලන්න එනකොට අනිවාර්යෙන්ම බලන්න පුළුවන් රයිට් ඉතින් රූෆ් ටෙරස් එක තියෙන මෙතන බෙඩ්රූම්ස් දෙක තියෙන්නේ මම හිතන්නේ මේකට පල්ලෙහා ඉතින් ස්පේස් තියෙනවා ලයිට්ස් තියෙනවා වටේට දාලා වටපිටාවත් හරිම ලස්සනයි ගස් තියෙන්නේ ගොඩක් ඉතින් මම රීකැප් එකක් දෙන්නම් නිවසේ 20 පර්චස් තියෙනවා පොඩ්ඩක් මම වැටෙනවා හරි නිවසේ 20 පර්චස් තියෙනවා වර්ගාරි 3700යි කාමර 4යි ප්ලස් ඔෆිස් රූම් කාමර පහක් කියලා කියමු සෝලා හොට් වෝටර් තියෙනවා CCTV කැමරා තියෙනවා රෝලර් ගේට් එක තියෙනවා අමතරව ලොකු garden space එකක් තියෙනවා titanium වීදුරු black and white theme kitchen එකත් modern kitchen එකක් විදිහට හදලා තියෙනවා beach එකට කිලෝමීටර එක දුරයි අපි ඉන්නේ වාද්දුවේ ඉතින් like කරන්න comment කරන්න subscribe කරන්න මේ නිවස දාලා තියෙන්නේ 1,490කට විතරයි 49 million rupees මට කියන්න comments වල මේ නිවස මේ ගානකට වටිනවද forward කරන්න ලංකාවේ කවුරුහරි ඉන්නවා නම් කොළඹ කිට්ටු ගන්න ඕන නම් වද්දුව ෆැන්ටාස්ටික් ලොකේෂන් ටූරිසම් වලටත් හොඳයි ඩවුන් සවුත් එයාලට ෂෙයා කරන්න ෆෝවර්ඩ් කරන්න ලයික් කමෙන්ට් සබ්ස්ක්‍රයිබ් කරන්න යලිත් හම්බෙමු තව වීඩියෝ වක්තු එකක මම ඇඩම් මිසටි ආයතනයෙන් නැරඹීමට බොහොම ස්තුතියි